මාතර ලවණ බාධකයේ මහා ජාතික අපරාධයක් වාරිමාර්ගයේ සහ ජල සම්පාදනයේ එකතු වෙලා රුපියල් ලක්ෂ 30000ක් වැය කරලා තනි මතයකට කටයුතු කරලා කියලා එක පැත්තකින් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් ලවණ බාධකයේ නිසා අක්කර 12500ක් විනාශ වෙලා කියලා කතානායක විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි චෝදනාවක් එල්ල වෙනවා. අපි වන්දි ලබා දෙනවා කියලා කෘෂිකර්ම මාත්‍යවරයා මහින්ද අමරීර මහත්මයාගේ ප්‍රකාශයකුත් අද පුවත්පත මේ ආකාරයට වාර්තා කරලා තියෙනවා. ඉතින් පිටුවක් පුරාවට අද පත්‍රයේ 3 වෙනි පිටුව පුරාවට මේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි ඇතුළු පිටුවල වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම මෙහෙම කියනවා මාතර ලවණ බාධක ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලය එකතුව ලක්ෂ 30000ක් වියදම් කර තනි මතයට මහා ජාතික අපරාධයක් සිදු කර ඇතැයි කතානායකවරයා විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ දැඩි චෝදනාවක් කළා. ඒත් එක්කම මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය නිවැරදි කරන්නයි විරෝධතාවක් අකණ්ඩ උපවාසයකුත් ආරම්භයි. මෝඩ ඉංජිනේරුවන් පිරිසක් දේශපාලනඥයන් සමග එකතු වෙලා කොමිස් සඳහා සිදු කළ අමනෝඥ ව්‍යාපෘතියෙන් ජනතාව දුක් විඳිනවා කියලා කියන්නේ ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ. ඉතින් මිට අදාළව ඒ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මාතර මාලිම්බඩ කඹුරුපිටිය තිහකොඩ අකුරැස්ස වැලිගම ආදී ප්‍රාදේශීය ලේකම් කොටස නියෝජනය කරමින් ගොවි සංවිධාන 65ක නියෝජිතයන් සහ ගොවීන් උද්ඝෝෂණයකට එකතු වුණා. ඉතින් පිළියමක් ලබා දෙන තෙක් මේ උපවාසය කණ්ඩායම් වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න සැලසුම් කළ තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා.